අපි වෙනස් කරනවා තුනෙන් දෙකෙන් වෙනස් කරනවා දුර කාලේ අවුරුදු දෙකයි. කොහොම ජනතා පරමාධිපති අනුර කුමාර පත්වන සජීව ප්‍රේමදාස පත්වන අවුරුදු 30 කියන එක ඇවිල්ලා එන්ට්‍රන්ස් ප්‍රොවිෂන් විශ්වවිද්‍යාලතාව එහෙම තියෙන අඩු කිරීමට නෙමෙයි ඒක පාවිච්චි කරලා තියෙනවා සංශෝධනය කිරීමට ප්‍රතියෝජනය කිරීමට පරිචින්න කිරීමට ඒ වගේම කාලය දික් කිරීමට රනිල් වික්‍රමසිංහ පසුගියේදා අග්‍රාමිනිෂකාරවරයා හමුවේ මන්ද නීතිපති සිටියද කියලා ඔහු කිව්වා මට සමා වෙන්න ඒකේ යම් කිසි ආකාරයක දිගුවක් විදියට තමයි මේ 22 වෙනි අනුගමන සංශෝධනය අරගෙන රනිල් වික්‍රමසිංහ දැන් ඔබත් ප්‍රශ්න කරලා නැගිටලා ගියානේ කස රනිල් වික්‍රමසිංහ සත්භාවයෙන් කරනවද නැද්ද කියන එක නෙමෙයි ඒක එයත් දන්නවා ජයපති වික්‍රමරත්නත් දන්නවා මේ වරද නිවැරදි කළ යුතුයි කියලා මතක් වෙන්නේ වසර 9කට පස්සේ මේක නිවැරදි කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ විශ්වාසය මත මේක ජනතාවගේ අධිකාරි බලය. ඔහුත් ඒක එන්ජොයි කරන කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ගණ්ඩම දෙයක් නැති මිනිස්සේ. නමුත් ඔහු ඒක අපි අගය කරන්න ඕනි. ඒක ආපහු අයතුලට දානවා. මේ විවස්ථා සම්පාදකේ සිද්ධ කරන බරපතල වැරදි. මේවට අවසානයේ වග කියන්න ඕනි ජනතාවද? අද වෙනකොට ශ්‍රී ලංකාව කියන්නේ බනානා රිපබ්ලික්. බැලු බැලමට අහිංසකයි. පොඩ්ඩක් හිතන්න නිකන් ආවට ගියාට පත් වෙන්නේ නැම නෙවෙයි. ඔබ තීන්දු කළොත් ඒක ප්‍රතික්ෂේප කරන්න කවුද ඒතර ඡන්ද කල් දාන්නේ? රනිල් වික්‍රමසිංහද? නෑ ඔබ. වෙල්ගම. මම ඇතුළු 225ම පල්ලුරු කිව්වා. අපිට මොකද වුනේ? කතානායකවරයා අස්සන් කරලා දුන්නොත් අධිකරණ බෑනේ දෙක වැරදි වුණා. වැරදි බලන්න උතන 82.6 බලන්න. මතර ලේනෝ මතක් කරෙත් මතු කරෙත්. ඔව් ඕකම තමයි. ඔබ පෙනී හිටින්ද දැන්වත් තේරුම් ගන්න මොනවද මේ අපි කියන්නේ? මොනවද කල්ප කියන්නේ? මාධ්‍යවේදියෙකුට මේ නීතිය කතා කරන්න බෑ කියන එක මොන විහිළුවක්ද? රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් අධිකරණයක් හමුවේ ප්‍රජාවට පක්ෂ කරන්න බැරි නම් එවැනි රාජ්‍යයක් තුල මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? තියෙන්න පුළුවන් ජනමත විචාරණයක්ද ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද? අනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසිරුවා අරින්ද තියෙන සම්භාවිතාවය ඉතාම ඉහළයි. අයිබුවන් ඔබ දැක්ක පූර්ව ප්‍රචාරක පාටේ අපි අද සම්බන්ධ කරගත්තේ නීතිවේදී නාගනන්ද කුරුතෝකු මහත්මය. මම එහෙම නීතිවේදී කියලා කියන්නේ ඔහුට නීතිඥයෙකු ලෙස කටයුතු කිරීමට තිබුණු අයිතිය අධිකරණය විසින් මේ වෙනකොට තහනම් කර තිබෙනවා. ඔහු සම්බන්ධ අධිකරණ නියෝගයක් මත ඒ කාරණා නිසා මම ඔහු නීතිවේදියෙක් කියලා හඳුන්වන්නේ. කොහොම හරි දැන් අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රස්තුතය මේ වෙනකොට රටේ අපි පහුගිය දින කිහිපෙත් අපි කතා කළා. ලංකාවේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ බරපතල අර්බුදයක් තිබෙන බව දිගින් දිගට මතුවෙන්න පටන් අරන් තිබෙනවා. සමහර වෙලාවට මේක තමන්ට දේශපාල වශයෙන් වාසි සහගත තත්ත්වයක් මතු කර ගැනීමේ අභිලාෂයෙන් යම්ම් කණ්ඩායම් උළුප්පන උත්සාහ කරන බව කියවෙනවා. එතකොට මේ තත්ත්වය තුළ තමයි 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව යම් ආකාරයකින් සූදානම් කරමින් තිබෙනවට තොරතුරු වාර්තා වෙන්නේ. අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන තිබෙන මොහොතක ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වෙන ගැසට් ටුවර් නිකුත් කර තිබෙන අවස්ථාවකයි අපි සිටින්නේ. ඉතින් කතා බහක් තියෙනවා මේ මොහොතේදී ජනාධිපතිවරණය යම් ආකාරයකින් කල්යාවි තවත් කෙනෙක් කියනවා සමහර විට ජනාධිපතිවරණය වෙනුවට මහමැතිවරණයක් ඇඳවාවි කියන කාරණාව මේ සියලු තත්ත්වයන් පිළිබඳව වෙනස්ම ආකාරයක කියවීමක් තිබෙනවා නාගනන්ද කුරුතෝකු මහත්මයාට. ඒ නිසායි අපි සම්බන්ධ කරගත්තේ. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් කල්. හරි. මොකද මේ සිද්ධිය? කල්ප මම ඉස්සෙල්ලම කියන්න ඕනේ කල්ප පැහැදිලිවම රටේ ජනතාව දැනුවත් කළා ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතිය ජනතා පරමාධිපත්‍ය බලවල. කනගාටුව කියන්නේ කවුරුත් ජනමාධ්‍ය ගැන කතා කරන්නේ. ඒක ඔබ අගය කරන්න ඕනේ. මම කතා කරපුවා මෙයා ජනමාධ්‍යවේදීක යාට කතා කරන්න බෑ කියන එක නෙවෙයි. කල්ප පැහැදිලි කළේ ඔබට මහ ජනතාවගේ අයිතිය. කරුණාකරලා තේරුම් ගන්න. පාර්ලිමේන්තුව විධායක ජනාධිපතිවරයා අධිකරණයේ ඒ සියලුම ආයතන බලගන්වන්නේ ඔබේ අයිතිය. ඒක හුදෙක් විශ්වාසයේ මත. මම එක විනාඩියක් ගන්නවා කල්ප පටන් ගන්නකොට කිව්වා මේ මගේ නීතිඥ බූරේ තහනම් කිරීම. ඒ කියන්නේ දැන් ගොඩක් අය කතා කරනවා. ඒක ඇවිල්ලා නාගරන්ද සමිත කිසිම පරීක්ෂණයක් නැතුව ඒ පරීක්ෂණය කරපු විනිශ්චයකරු 3 දෙනාම දූෂණ චෝදනා අපරාධ මත නඩු පවරපු අය. ඒකින්ද ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා competent before I mean trial before competent court කියලා. තමන්ට තියෙන අයිතියක් නිසි ස්වාධීන අධිකරණයක් හම්බුනේ නඩුව
විභා කරන්න එම කිසිම දෙයක් නැතුව නඩුවක් අහන්නෙත් නැතුව චෝදනාවකුත් නැතුව චෝදනාව ඇවිල්ලා ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් විශේෂ මිනිස්සු මණ්ඩලයක් ඉල්ලා සිටීම ඒක ඇවිල්ලා අධිකරණය මේ සිරිපමන් නිද්දී අග්‍රමිනිස්කාරවරයා ඒක මම ඉල්ලාස් කරගත්ත ඔහුගේ ඉල්ලීම මත ඊට අනුතුර පස්සේ තමයි මේක ගේන්නේ 2015 නොවැම්බර් මාසේ වෙන සිද්ධියක් මේ ඔය ඇවිල්ලා මේ වෘත්ති තහනම් කරලා දෙන්නේ. ඒක දැන් උතනින් ඉවර නැහැ. ඒකත් හොඳට දකින්න. අපි ඒ ගැන පස්සේ කතා කරමු. හොඳයි. ඔබ දැන් අධිකරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිස්සුරු වරුන් තිදෙනෙක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ. එහි වගකීම ඔබ දරනවා කියලා අපි විශ්වාස කරනවා. 100ක්. ඒක දැන් මේ මිනිස්කවරු 3 දෙනාට මේ මොකද කල්පෝක දුන්නේ තීන්දුව දුන්නේ ඔය නඩුව ඇහුවේ 2023 ජනවාරි මාසේ 24 වෙනිදා. ඉතින් පස්සේ මොකුත් නැහැ. මොකද මේ මාධ්‍යවේදියෙක් විදිහට මේ ඔබ සිද්ධ කරන ප්‍රකාශය සම්බන්ධයෙන් වගකීම මම දරන්නේ නැහැ. මගේ නාලිකාව තරන්නෙත් නැහැ. නමුත් ඔබ සිද්ධ කරන ප්‍රකාශය අධිකරණ යම්කිසි ආකාරයක මිනිසුරුවරුන් දූෂිතයි කියන කාරණා ඔබට ලබා දුන් තීන්දුව යම්කිසි ආකාරයක අභියෝගයට ලක් කිරීම ජනමාධ්‍යවේදියෙක් විදිහට මට ඒක ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන කාරණාවක් බව කියන්නට ඕන. මොකද යම්කිසි ආකාරයක යම්කිසි පුද්ගලයෙක් තමන් ලැබුණු අධිකරණ නියෝගයක් විවේචනය කරනවා නම් ඊට එරෙහි වෙනවා නම් ඒ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා නම් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අපිට තියෙන අයිතිය මාධ්‍යවේදීන් අයිතිය මම පාවිච්චි කරනවා. ඒ නිසා මේක මේ අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කිරීම මාගේ පිට නැත්නම් අපේ නාලිකාවේ account එකට දාන්න එපා කියලාත් අපි කියන්නේ. මේ ප්‍රකාශයේ වගකීම සම්පූර්ණයෙන්ම නාගරන්ද කුටුදොක්ක මහත්මයා දරන බවත් අපි විශ්වාස කරනවා. ඔව් පැහැදිලිවම කල්ප ඒක කියන්නේ මේ පහුගිය අවුරුදු 2023 ජනවාරි 24 වෙනිදා මේ නඩුව ගත්තාම මම ඊට කලින් අග්‍රමිනිස්කාරවරයාට ගිහුවා කරුණාකරලා මේ මිනිස්කාරු සිදෙනාම ඉවත් කරන්න මට තියෙනවා සාදීන ඒ වගේම නඩුවක් ඉදිරිපත් කරන්න මැද කියන්නේ කිසිම පැත්තකට පක්ෂග්‍රාහී නැති. නමුත් ඔවුන් එදා 2023 ජනවාරි 24 වෙනිදා මේ පැමිණිල්ල කරපු කේ ශ්‍රීපවන් අග්‍රමිනිස්කාරවරයාගේ සාක්ෂි විමසන් නැතුව ඔහු තමයි මේ නඩුවේ පැමිණිල්ල කරු නාගානන්දගේ සාක්ෂි මුකුත් නැතුව හදිස්සියේ 2024 අවුරුද්දකටත් පස්සේ කවුද ප්‍රියන්ත ජයවර්ධන විනිශ්චයකාරවරයා විශ්‍රාම යන දවසේ නාගානන්ද අධිකාරියට කැඳවලත් නැතුව උසාවි නියෝගයක් දෙනවා. නාගානන්ද උසාවි ඉන්න විදිහට තමයි උසාවි නියෝගේ තියෙන්නේ. මේවා අන්තිම කැත අන්තිම පහත් වැඩ. ඒක කියන්න ඕනේ ඔබට. දැන් මේ 3 දිනාටම ඒ එකම පෙබරවාරි මාසේ 2023 22 වෙනිදා ওই 3 දිනාට මේ රෙහිව අධිකරණේ නඩු පැවරුවා. ඔබ දැනගන්න ඔබේ අයිතිය ඍජුව බලගන්නන්ද ගියාම මේ නාගානන්දට අදාළ නැහැ. 225ද විදායක ජනාධිපතිවරයාද අගමිනිසුරයාද නීතිපතිද රටේ නීති ආධිපති උල්ලංඝනය කළා නම් හැම විටම ඍජුවම පෙනී හිටියා. අපේ මාතෘකාව පිළිබඳව අපි අවධානය යොමු කරමු. දැන් මේ වෙලාවේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ගැසට් කරලා තියෙනවා 22 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය. ඒත් එක්කම ඊට පෙර සිදුවීම් කිහිපයක් තිබෙනවා. අපි දැක්කා ලේනව මහත්මයාගේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම. ඒත් එක්කම අරුණ උණවටුන නීතිඥවරයාගේ ඒ පෙත්සම. මෙන්න මේ කරුණු කාරණා එක්ක ඔවුන් දෙදෙනාටම එක්කෙනෙකුට ලක්ෂයක දඩයක් ඒත් එක්කම තවත් අනිත් පුද්ගලයාට ලක්ෂ 5ක දඩයක් අධිකරණ නියම කරන ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මේ අධිකරණයේ කාලය කාදමීම සහ මේ යම් කිසි ආකාරයෙන් නීතිය තුලින් කලින් ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කිරීම කියන කාරණා මූලික කරගෙන ඉතින් මේකත් එක්ක ගොඩනැගී තිබෙන වටපිටාව ඇතුලේ යම් කිසි ආකාරයක අපි ජනාධිපතිවරණය ගැන දින ගණනින් ඉන්න වෙලාවක ජනාධිපතිවරණය නොපැවැත්වේවි කියන සැක සංකා රටේ මතුවී තිබෙන වෙලාවක ජනමත විචාරණයක් කැඳවාවි කියලා යම් කිසි ආකාරයක බලාපොරොත්තුවක් තිබෙනවා අපි කතා කරපු 22 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය බලාත්මක කර ගැනීම සඳහා. ඉතින් මෙන්න මේ තත්වය තුල නිර්මාණය වෙන සංකීර්ණ දේශපාලන වටපිටාව පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. මොකද්ද මේ 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 කාරණාව? කල්ප පුරවැසිය හැටියට ඔබ මැද ඉන්න. එතකොට තමයි ඔබට මේ මේ වැඩසටහනේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ව්‍යවස්ථාව ප්‍රකාරව වගකීමක් තියෙන පාර්ලිමේන්තුවට අධිකරණයට හා විධායක ජනාධිපතිවරයාට ගරු කරන්න. විධායක ජනාධිපතිවරයාගේ දුර කාලය පාර්ලිමේන්තුවේ කාලය කාටවත් අත තියන්න බෑ. ඒක හේතුවක් ඇතුව දීලා තියෙනවා. නිකමට හිතන්න මේ නාගානන්ද ඔබ පත් කරන විධායක ජනාධිපති ධුරයට අවුරුදු 5කට ජනතා ඡන්දයෙන් 225 දකින්න මෙයා හිටියොත් අපි ඔක්කොම ඉවරයි. අපි වෙනස් කරනවා 3-2 වෙනස් කරනවා දුර කාලේ අවුරුදු 2යි. කෝ ජනතා පරමාධිපත්‍යය. කෝ ජනාධිපතිවරයාගේ ධූරය සඳහා තියෙන ඒ ස්වාධීනත්වය. අන්න ඒකයි මේ අනුරු කුමාර පත්තුන සජීව ප්‍රේමදාස පත්තුන අවුරුද්දක් එච්චරයි. එහෙම බෑ. අධිකාරී බලවතා ඔබ ඔබ දුන්නනම් පහක්
එක කාටවත් වෙනස් කරන්න බෑ. එක ජනතා පරමාධිපති බලය. එක මේ ජයම්පති වික්‍රමරත්නට දැන් කියන්න බෑ. මම 6-5ක් කළා ඒක නිසා. හරි. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 අවුරුද්දේ ජනාධිපති ධුරයට පත් වෙලා ඔහු අවුරුදු 5ක් ඉඳලා ධුරයෙන් ගියා. එතකොට ඔහු අධිකරණයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් කරුණු ඇහුවා නීතිපතිවරයා විදිහට වර්තමාන අග්‍රමිනිස්ත්‍රකාරවරයා මේ සම්බන්ධයෙන් අධිකරණ කරුණු ඉදිරිපත් කළා තිබුණා. අපි මේ කතා කරපු තරකයේ ඔහු මතක කරලා තිබුණා. ඒ වෙලාවේ ජයන්ත ජයසූරිය නීතිපතිවරයා කිව්වා බෑ. ජනතාවගේ ඒ බල මේ you can't alienate the sovereignty in the people to the 225. ඒ කියන්නේ 225ට ජනතා පරමාධිපත්‍ය බලය පවරා දෙන්න බෑ. වෙනස් කරනවා නම් ජනතාවගෙන් අවසර ගත යුතුයි. දැන් එහෙම දෙයක් ඔබෙන් ගත්තද කියලා එදා කිව්වා. එදා කිව්වේ මේ කාර්යවරයා 2019 අවුරුද්දේ. ඔව් 2019. ඒක මම දැක්කම ඊයේ පෙරේද මම බැලුවා ඒක. මොහු කියනවා අවුරුදු 6යි. ඉතින් 6 තමයි. ඒක වෙනස් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔබෙන් අවසර ගන්න ඕනේ. නමුත් වෙනස් කරානේ. වෙනස් කරපු දේ තමයි. 2015 අවුරුද්දේ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධන යටතේ මේ දුර කාලය වසර 5 දක්වා අඩු කළා. කවුද කල්පයක වෙනස් කළේ? දැන් කල්පත් දන්නවා ඔබ දැන් සෑහෙන්න ව්‍යවස්ථාපිත ව්‍යවස්ථාව ගැන දැනුමක් තියෙන කෙනෙක්. ඔබ දන්නවා 30 කියන එක ඇවිල්ලා එන්ට්‍රන්ස් ප්‍රොවිෂන් එක. Am I right? වෙනස් කළ හැකියි. ව්‍යවස්ථාව එහෙම තියෙන්නේ අඩු කිරීමට නෙමෙයි. ඒක පාවිච්චි කරලා තියෙනවා සංශෝධනය කිරීමට, ප්‍රතියෝජනය කිරීමට, පරිචින්න කිරීමට, ඒ වගේම කාලය දික් කිරීමට. එතකොට අර තුන ඇතෑරලා ජයම්පති වික්‍රමරත්න ඇවිල්ලා කියනවා අනේ අපි 6-5 කළානේ. මම ඔබට කිව්වා 6-5 නෙමෙයි. 6-2 මොකෝ තත්ත්වේ. ඒව පාර්ලිමේන්තුවට කරන්න බැරි වැඩ. ඒක නීති විරෝධී. ඒක තමයි රනිල් වික්‍රමසිංහ පසුගියේදා අග්‍රාමිනිස්ත්‍රකාරවරයා හමුවේ මම ද නීතිපති තිටියද කියලා ඔහු කිව්වා මට සමා වෙන්න. මෙතන ලොකු බරපතල වැරද්දක් වෙලා තියෙනවා. ඇත්ත වැරද්දක්. ලේනම ඇවිල්ලා කිව්වෙත් මේක බරපතල වැරද්දක්. මේක ජනතාවගෙන් අවසරයක් ගන්න නැතුව කරන්න බෑ. එතකොට අරුණසිරි මහත්තයා කිව්වෙත් ওই ප්‍රශ්නම තමයි. ඔක තමයි මම ඔබට දෙන්න ජජ්මන්ට් එකක් තියෙනවා කවුද සරස්සිල්ලගේ. 7 දෙනෙක් විනිශ්චකාරවරු ඔහු පැහැදිලිවම කියනවා මේ ජනතා පරමාධිපත්‍යත් එක්ක සෙල්ලම් දෙන්න කරන්න බෑ. එයා කියනවා sovereignty of the people is inalienable, legislative power of the people is inalienable, executive power of the people is inalienable and the judicial power of the people is inalienable. ඔහු පැහැදිලිව කියනවා. එකක්වත් කාටවත් පැහැර ගන්න බෑ. ඒකයි මේකේ වැදගත්ම දේ පුරවැටි හැටියට ඔබ දකින්න. ඔබ කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිගත්තා මෙතන යම්කිසි ආකාරයක විවස්ථාව සම්මත කිරීමේදී වරදක් සිදු වී තිබෙන බව. ඔව්. ඉතින් ඒකේ යම්කිසි ආකාරයක දිගුවක් විදියට තමයි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය අරගෙන එන්නේ. එන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ දැන් ඔබත් ප්‍රශ්න කරනකොට නැගිටලා ගියානේ. ඔබ වැඩසටහන මේක රනිල් වික්‍රමසිංහ සත්භාවයෙන් කරනවද නැද්ද කියන එක නෙමෙයි. ඒක එයත් දන්නවා. ජයම්පති වික්‍රමරත්නත් දන්නවා. මේ ඔක්කොම දන්නවා. මේ වෙලාවේදී කරපු දේ වැරදි. දැන් මේ 83 ගැන කතා කරනවා. ඒක නිසා අපි 83 වෙනස් කළේ නැහැ. ජනතා පරමාධිපත්‍ය බලයට එතන හානියක් වෙනවා. ජනතාවගෙන් අවසර ගන්න ඕනේ නිසා අපි ඒකට අත තිබෙන්නේ නැහැ. නමුත් අපි 30 වෙනස් කළා. මම ඔබට පැහැදිලි කළා 30ත් එකයි 83ත් එකයි ඒ වගේම 62ත් එකයි ඔය එකක්වත්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ කාලේ එකක්වත් 225ට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ මෙතනදී දකින්න ඕන දැන් ඊයේ පෙරේද රනිල් වික්‍රමසිංහ ජන අග්‍රවිනිශ්චකාරවරයා ඉදිරියේ තියාගෙන කිව්වා ලොකු වැරද්දක් වුණා. අපි වැරද්ද පිළිගන්නවා. අපි ජනතාවගෙන් අවසර ගත යුතුයි. එහෙනම් මේක ජනතාවට ඉදිරිපත් කරනවා. දැන් මේකේ බරපතලම කාරණාව තමයි මේ වරද නිවැරදි කළ යුතුයි කියලා මතක් වෙන්නේ වසර 9කට පස්සේ. හරියට වසර 9කට පස්සේ ජනාධිපතිවරයෙක් ඒ තමන්ගේ දුර කාලයෙන් අවුරුද්ද කඩු කරගෙන ගෙදර ගිහිල්ලා තවත් ජනාධිපතිවරයෙක් පත් වෙලා අවුරුදු 5ක කාලයක් සඳහා ඒ ජනාධිපතිවරයා ජනතාව විසින් ඉවත් කරාට පස්සේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වෙන ජනාධිපතිවරයාට තමයි මේ තත්ත්වය මතක් වෙන්නේ. ඒ තමයි මේක බරපතලම තත්ත්වය. ඔබ 100,000ක් නෙමෙයි. ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ කොහොමද පාර්ලිමේන්තුවට ආවේ කියලා. ඔබට පාර්ලිමේන්තුවට එන්න නීතියක් නැහැ. මම ඔබට කියන්නම් මහින්ද දේශප්‍රිය ලියුම ගිහිල්ලා අතින් බාර දෙනවා සතියක් ඇතුළත 9 වන්. ජාතික ලැස්තුවේ මහමැතිතුමා වසරකට පස්සේ ඔව් එතකොට ඇරියම ලියුම දුන්නම එක්සත් ජාතික පක්ෂයේ කිසිම එකට උනන්දුවක් දක්වන්නේ නැහැ. සම්පූර්ණම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. එතකොට දැන් ඔබට යන්න පුළුවන් මූලික ආදිවාසිකම් නඩුවකට මාසයකට පස්සේ කල්ප අධිකරණයට සීමිත කරලා දෙන මාසයයි. දැන් ඒ වගේම අතන තියෙන සත්‍යයයි. මාස 9ක් 8ක් 9ක් ගිහිල්ලා මෙයා රනිල් වික්‍රමසිංහ ඉස්සරහට එනවා. එතකොට ඔබ දකින්න කල්පටවත් මේනාගානන්දරවත් අර ලෙනවටවත් එහෙම නැත්නම් අර කවුද අනිත් එක අරුණ උදේසේ මේ අපිට වෙන මොකුත් අදාළ නැහැ. මේ කතා කරන්නේ ඍජුවම නීති ආධිපත්‍ය හා ජනතා පරමාධිපත්‍ය බලය. සම්පූර්ණම වැරදි. රනිල් වික්‍රමසිංහ ඕක වංක චේතනාවෙන් කරනවා වෙන්න පුළුවන් බොහෝ විට. නමුත් අධිකරණයටත් බරපතල වගකීමක් තියෙනවා. නීතිපතිටත් බරපතල වගකීමක් තිබුණා. 19 සංශෝධන කොණ්ඩරෝ දෙන්නම දන්නවා බරපතල වැරද්දක්.
අපිට බෑ මේකට අත තියන්න. දැන් අද අද දෛවයේ සරදමක් වගේ එදා නීතිපතිවරයාම අද අග්‍රවේශකාර දුරේ ඉන්නවා. මේක විශේෂ කාරණාවක් එක පැත්තකින්. දැන් අධිකරණයට තියෙන බලතල සම්බන්ධයෙන් මෙතන අපි කතා කළොත් එහෙම නීතිවේදියෙක් විතර ඔබතුමාගේ අදහස. දැන් අපි දන්නවා අධිකරණයට ජනාධිපතිතුමත් පහුගියදා මතක් කළා වගේ අධිකරණ බලයේ තියෙන විවස්සාදායකයට. ඔව්. නෑ නෑ ඒක වැරදි. දැන් ඔහු හදාගලා සඳහන් කළා අධිකරණ බලය කියලා කියන්නේ නීති සම්පාදනය කිරීමේ බලය පැවරෙන්නේ විවස්සාදායකයට නැත්නම් පාර්ලිමේන්තුවට. අධිකරණයට පැවරෙන්නේ විවස්ථාව මගින් පවරා තිබෙන සීමිත වටපිටාවක බලතල. ඒ වගේම යම් අවස්ථාවකදී අනුකම්පාවේ දැක්වෙන ප්‍රතිපාදනයන්ට අදාළව අනුකම්පාව අර්ථ නිරූපණය කිරීම සහ ඒ ගේන අනපනත් සම්බන්ධයෙන් තමන්ගේ අදහස් තීන්දුව තීරණ ඉදිරිපත් කිරීමේ වගකීම අශේෂ අධිකරණ සාධිකරණ පැවරෙනවා. එතකොට මෙන්න මේ තත්ත්වයේ ඇතුළේ අර අවුරුදු පහකට ජනාධිපතිරාගේ දුර කාලය සීමා කරන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් තීන්දුවක් ගත්තට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්ද ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්න? එතන තමයි මේ ගැටලු ඇති වෙන්නේ. ඔව් දැන් මෙතන ව්‍යවස්ථාව ප්‍රකාරව මේ රටේ පුරවැසියා මම ඔබට කිව්වා ජනතාව මේ රටේ පරම අධිකාරී බලවතා. යම් සංශෝධනයක් ගෙනල්ල ඔබේ අධිකාරී බලය පැහැර ගන්නවා නම් ව්‍යවස්ථාවෙන් ඔබට දීලා තියෙන බලය ඊට එරෙහිව අධිකරණයට යන්න. අධිකරණයට ගියාම අධිකරණයට සති දෙකක් ඇතුළත යන්න ඕනේ. පනත් කෙටුම් පත ගැසට් කළාට පස්සේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අතුත් කළාට පස්සේ ඒ අවස්ථාවේදී අධිකරණයේ වගකීම වෙන මොකක්වත් නෙවෙයි. ආණ්ඩුවේ ව්‍යවස්ථාව, රටේ නීතිය ආධිපත්‍ය, ඒ වගේම ජනතා පරමාධිපති බලය. මේක ව්‍යවස්ථාවේ 4 උපලේඛනයේ ප්‍රකාර සෑම කෙනෙම දිරුමු දීලා තියෙන දෙයක්. ඔය ඔබ කියපු විදිහට කල්ප රටේ ජනතාවගේ අධිකරණ බලය බලගන්නවන අධිකරණයට එකකට යටත් වේ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට විතරයි අධිකරණයට මැදිහත් වෙන්න බැරි. ඒ ඇරෙන්න ඔය 4 බලන්න ඈන්න ආයන්නේ අරප්‍රසාදේ ඇරෙන්න රටේ ජනතාවගේ අධිකරණ බලය මේක නිවැරදි කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පස්සේ හැදුවා මනෝහරණ සිල්ලා හැදුවා මේ කට්ටිය ව්‍යවස්ථාව ඒකිනුත් නිවැරදි කරලා තියෙනවා. ඒ වගේම යෝජිත ජන සම්බන්ධ ජන රජ ව්‍යවස්ථාවෙත් නිවැරදි කරලා තියෙනවා. අධිකරණ බලය ඍජුවම අධිකරණයේ ක්‍රියාත්මක කළ යුතුයි. එතනදී කියන්න ඕන මේක නිවැරදි කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ විශ්වාසය මත. හරි. මෙතන වැදගත් කාරණාවක් තියෙනවා. දැන් ඔබ සඳහන් කරපු විදිහට ඔබ කියන අධිකරණයට යම් ආකාරයකින් බලයක් තිබුණා මේ යම් ආකාරයෙන් නෙමෙයි සම්පූර්ණ බලය. හරි. දැන් ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව යම් කිසි පනතක් නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්න පෙර ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම නැත්නම් යම් කිසි ආකාරයක තොරතුරු සොයා බැලීමට වගකීමක් නීතිපතිවරයාට පැවරෙනවා. ඔව් අනුකස්සාවේ 77 වගන්තිය 82 ව්‍යවස්ථාවේ පළවෙනි අනුව්‍යවස්ථාවේ සහ දෙවැනි අනුව්‍යවස්ථාවේ දැක්වෙන නියමෙන් කඩවි ඇද්ද යන වගද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කොට ඇති විශේෂ බහුතර ඡන්දයෙන් විනා නීත්‍යානුකූලව සම්මත කළ නොහැකි විධිවිධාන ඇතුළත් වී ඇත්තේද යන වගද දැන ගැනීම පිණිස සෑම පනත් කෙටුම් පතක්ම පරීක්ෂා කර බැලීම නීතිපතිවරයාගේ කාර්යය වන්නේය. මේ ව්‍යවස්ථාවේ යටතේ තම කාර්ය ඉටු කිරීමේදී නීතිපතිවරයාට හෝ නීතිපතිවරයාට සහාය වන්නා වූ යම්කිසි නිලධාරියෙක් වේ නම් ඔහුට හෝ ඒ කාර්ය ඉටු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුත්තේය කියලා තියෙනවා. ඔව්. එතකොට පොඩි නිවැරදි කිරීමක් කරන්න කල්ප. ඔතන කතා කරන්නේ 82. දැන් කල්ප ඔබට කතා කළේ 82 කතා කරන්නේ සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය බලගන්නවා කෙලින්ම ජනතාව සම්මත කරපු එකක් නෙවෙයි. 82 කතා කරන්නේ 3-2 සම්මත කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් සාමාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයකට 77 ප්‍රකාරව නීතිපතිට උපදෙස් දෙන්න පුළුවන් රජයට. නමුත් ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රකාර අධිකරණයට පමණයි ජනමත විචාරණයකට යා යුතුයි කියන එක. නමුත් මෙහි 77 ව්‍යවස්ථාවේ දැක්වෙනවා යම් කිසි පනත් කෙටුම් පතකින් 82 ව්‍යවස්ථාවේ 1 අනුව්‍යවස්ථාව හෝ 2 අනුව්‍යවස්ථාවේ දැක්වෙන යම් කිසි නියමයක් කඩවි ඇති බව නීතිපතිරාගේ මතය වේ නම් එසේත් නැතහොත් යම් කිසි පනත් කෙටුම් පතක යම් කිසි විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කොට ඇති විශේෂ බහුතර ඡන්දයෙන් විනා නීත්‍යානුකූලව සම්මත කොට ගත නොහැකි බව නීතිපතිවරයාගේ මතය වේ නම් එකී මත නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙත යවිය යුත්තේය. ඒ හැම අවස්ථාවෙදිම කතා කරලා විශේෂ බහුතරය කියන්නේ ජනතාව නෙවෙයි. ඒ කතා කරන්නේ 3-2. 82 පුරා 82 අන්තිමට බලන්න පහ ඔබට පේනවා ඇති. එතන කතා කරන්නේ ජනතාව ඍජුවම සම්මත කළ යුතු එකක්. කතානායකට අතවත් තියන්න බෑ.
එවැනි අවස්ථාවකදී ජනතාව ඉදිරිපත් කරපුවාම ඒක අස්සම් කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයා. ඔබට පේනවා ඔක 85 එකේ ඒ අවස්ථාවේදී ඔහු සහතික කරන්න ඕනේ මේක රටේ ජනතාව තමන්ගේ අධිකාරී බලය බලගන්වා නිසි පරිදි සම්මත කළා කියන එක විධායක ජනාධිපතිවරයා සහතික කළ යුතුයි. දැන් මෙතනදී උචිතදී නීතිපතිත්ව වගකීම පැහැරෑරියා, අධිකරණයත් වගකීම පැහැරෑරියා. අද කොච්චර ලස්සනද කියලා බලන්න මේ වෙලාවේ දැන් රනිල් වික්‍රමසිංහ ඔබෙන් සමාව ගත්ත වෙච්ච වැරද්දට අධිකරණයේ කිව්වොත් ඔව් මෙතන වැරද්දක් වෙලා තියෙනවා අපි පිළිගන්නවා. ඇයි ඔක කියන්න බැරි? ඇයි ලෙනමට රුපියල් ලක්ෂයක් දඩගැවෙලා ලෙනව මොනවා කළාද? එතනදී මේ ලෙනම ගැන කියපු හින්දා කියන්නේ ඔහු ගෙනාවේ ඔබේ අධිකාරිය බල. එතනදී මම දැක්ක කියනවා ඔබ මේ ප්‍රශ්නේම මම දැක්ක කට්ටිය එක නීතිඥයෙක් එළියට ඇවිල්ලා කියනවා මේ මෙයා මීට ඉස්සෙල්ලත් බොරු කිව්වා. හරි මෙයා බොරු කිව්වා. ඒකට අධිකරණයේ රුපියල් ලක්ෂයක දඩගැව්වා. ඔහු කිසිම බොරුවක් කිව්වේ නැහැ. ලෙනම කිව්වේ ඔබ දැනගැනීමට කියන්නේ ඔහු කිව්වේ මීට කලින් ඔය ව්‍යවස්ථාවේ 85 තියෙනවා ඔබට මම ඔබට කිව්වා මේ රටේ නීති සම්මත කිරීමේ බලධරයා ඔබ 85 දෙකේ කියන පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරපු නීතියක් පවා ඍජුවම ජනතාවට ඉදිරිපත් කර ජනතාව ඒක සම්මත කරවුවාම ජනාධිපතිවරයාට ඒක සහතික කරන්න තියෙන බලය දානමන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කරනවා. අන්න ඒක තමයි ලෙනම ගිය පාර ඔක චැලෙන්ජ් කළේ. ඔහු කිව්වා මේක ජනතාවගේ අධිකාරි බලය. ඔහුත් ඒක එන්ජොයි කරන කෙනෙක්. ඒක කැමති මේ වගේ ජනතා පරමාධිපත්‍ය බලය ගැන කතා කරන්න. ඒක තමයි ඔහු කිව්වේ මේක වැරදි. මේක නැවත ඇතුල් කරන්න ඕනි. මේක ජනතා පරමාධිපත්‍ය බලයේ පැහැර ගැනීමක් කියලා ඔහු කතා කරපු එක මිසක් ඔහු ඊට පෙර මම මේක බැලුවා. කල්ප ඔතන දැන් කිව්වනේ අර එළියට ඇවිල්ලා නීතිඥයෙක් කිව්වා මෙයා මීට ඉස්සෙල්ලත් රිට් නම්බර් 10 2019 කියලා නඩුවක් පවරලා තියෙනවා කියලා මම අධිකරණයෙන් ගන්න උත්සාහ කළා ගන්න බැරි වුණා. නමුත් මම ඒක ගත්තා කොහොම හරි පිටින් ගත්තා. ඒකේ ඔහු කතා කරන්නේ කෙලින්ම 85-2 ජනතාවට ඍජුව නීති සම්මත කිරීමේ බලය අහිමි කිරීම මිසක් ලෙනව කොහොමත් බොරුවක් කියලා නෑ එතන. ඊපස්සේ කෝටාපේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ සිද්ධ වෙච්ච 20 වන අනුකම්පන සංශෝධනය මේක නිවැරදි වෙනවා. ඔව්. එතනදී අපි අගය කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ගණ්ඩම දෙයක් නැති මිනිස්සෙ. නමුත් ඔහු ඒක අපි අගය කරන්න ඕනේ. ඒක ආපහු ඇතුළට දානවා. දාලා දෙනවා ජනතාවට අයිතිය දෙනවා. ඒකයි මම ඔබට මෙච්චර කියන්නේ මේ අපි මෙච්චර කතා කරන්නේ කාගේ අයිතියද? ඔබේ අයිතිය. ඒකයි කිව්වේ ඔබට තියෙන්නේ වගකීම මේ රටේ. මම පොඩි නිදර්ශනයක් දෙන්නම්. බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ මෙරේ අග්‍රාමාත්‍යවරිය හැටියට ඉන්නකොට ඔවුන් බ්‍රිතාන්‍යයෙන් ඒ කියන්නේ මේ කල්පය එයා උත්සාහ කළා යුරෝපීය ප්‍රජාවෙන් එළියට එන්න. පාර්ලිමේන්තු තීන්දුවක් කරා. ජනතාවකව ඒව කරන්න බෑ මේ රටේ. මේවා අපි ගන්න ඕනේ තීන්දුවක්. ඉදිරිපත් කරපියව අපිට කියලා. ඒගොල්ලන්ට කරන්න බැරි වුණා. ඔවුන්ට යන්න වුණා ජනතා පරමාධිපත්‍ය බලය කරු කරලා ජනතාව ඉදිරියට ගියා. ජනතාවකම නෑ අපිට යන්න ඕනේ යුරෝපීය ප්‍රජාවෙන් එළියට ගිහලා ජනතාව අනුමත කළා. හොඳයි දැන් මෙතන මතුවී තිබෙන කාරණාව තමයි 19 වෙනි අනුකම්පාව සම්මත වීම නියමිත ආකාරයෙන් සිදු වී නොමැති බව හැඟවෙන ප්‍රකාශයක් ජනාධිපතිවරයා සිද්ධ කරනවා. ඕකිනවා මේක සම්මත වෙච්ච ආකාරය ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සමාව වචනය කරනවා. ඕකිනවා චොක්සි නීතිඥවරයා හිටියනම් මේක සිද්ධ වෙන්නේ නැහැ. විවස්සා සංශෝධන සාමාන්‍යයෙන් ඔහුට තමයි දෙන්නේ කැටුම්පත් කරන්න. නමුත් ඔහු නැති නිසා තමයි ජයම්පති වික්‍රමරත් මහත්මයා මේක දුන්නේ. ඔහු අතින් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වැරද්ද සම්බන්ධයෙන් තමයි කනගාටු වෙනවා කියලා. හැරණ තැපෑලෙන් ප්‍රතිචාර දක්වන ජයම්පති වික්‍රමරත් මහත්මයා ඔහු කියනවා මගේ අතින් වැරද්දක් සිද්ධ වුණේ නැහැ. මම කනගාටු වෙන ජනාධිපතිවරයා කිව්ව ප්‍රකාශය සම්බන්ධයෙන් එබෙලේ අපි සම්මත කළේ ජනතා පරමාධිපත්‍යයෙන් බලෙන් බලයට අදාළ වෙන වගන්ති අපි සංශෝධනය කළේ නැහැ. අපි සම්මත කළේ ඒකට අදාළ නොවන වගන්ති පමණයි කියලා. මනිවැරදි. හරි. ඒක තමයි එහු කරපු ප්‍රකාශය. එතකොට නමුත් ඒක හොරට ගැලවෙන්නේ. එතකොට මෙතන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ විවස්ථා සම්පාදකෙයින් එක පැත්තකින් මේ සිද්ධ කරන බරපතල වැරදි. මේවට අවසානයේ වග කියන්න ඕනේ ජනතාවද? දැන් මේක බැරි වෙලාවත් ජනමත විචාරණයකට ගියොත් එහෙම මම දැන් රුපියල් බිලියන 10ක් විතර රුපියල් මිලියන 10000ක් විතර මුදලක් වැය වෙන්න සිද්ධ වෙනවා. අපේ වරද අපේද? මම එතන වැදගත්. දැන් ඔබ මතක් කළා ජයම්පති වික්‍රමරත්නට එහෙම කතාවක් කියලා ගැලවෙන්න බෑ. ජයම්පති වික්‍රමරත්න කියන්නේ මේ ආණ්ඩුක ව්‍යවස්ථා නීති පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. ඔහු දන්නවා ව්‍යවස්ථාවේ 30 අපිට අත තියන්න බෑ. ඒක ජනතාවගෙන් අවසර ගන්න ඕනේ. ඇයි එහෙම නැ ඒක වෙනස් කළේ ඇයි? 83 වෙනස් කිරීම පමණක් නෙවෙයි. එතන පැහැදිලිව කතා කරනවා මම වචන කීපයක් යා. මොනවාද සංශෝධනය කිරීම, ප්‍රතියෝජනය කිරීම, පරිචින්න කිරීම, එහෙම නැත්නම් කාලය දීර්ඝ කිරීම මේ ඕන දෙයක්. මේ ඒක තියෙන්නේ වසර 6කට වඩා වැඩි කියන්නේ වසර 6කට වඩා එකක් විතරයි. දීර්ඝ කරන්නේ නම් කියන කාරණාව වෙනම දින එක 6කට වඩා වැඩි කරනවා නම් ඒ එකක්. ඒක ඊට කලින් තියෙන සංශෝධනය කිරීම, ප්‍රතියෝජනය කිරීම, පරිචින්න කිරීම. සංශෝධනය කිරීම, පරිචින්න කිරීම මේ ඔක්කොම තියෙන්නේ
ආරක්ෂා කරන්න ජනතා පාලනය. ඒ කියන්නේ මොනම හේතුවකින්වත් අඩු වැඩි කරන්න ඒක මෙහෙට කරන්න තව එකක් ගන්නලා ආදේශ කරන්න මුකුත් කරන්න බෑ කියන එක. මුකුත් කරන්න අපි තුම අපි කල්පව පාවිච්චි අපි පත් කරන ජනාධිපති ධුරයට. ජනතා විශ්වාසය තබලා ජනතා කල්ප කියන මම කිසි දැන නීති ආධිපත්‍ය හරියටම ක්‍රියාත්මක කරනවා කියලා. මොකද රටේ ජනතාව අවුරුදු 6ක් ජනාධිපති ධුරයට පත් කළා ඊට පස්සේ 225 බලනවා. මෙයා තියාගත්තොත් එහෙම අපිට අමාරු වෙටනවා. අපි අවුරුදු 2කට සීමා කරලා 3න් 2කින් සම්මත කරමු. දැන් ඔබට තේරෙනවද මේකේ වැදගත්කම මම මේ දෙවෙනි මතාවට කියන්නේ කාටවත් අත තියන්න බෑ. ඒක තමයි අපි කියන්නේ ડોක්ටරිනෝ සෙපරේෂන් ඔෆ් පවර් කියන්නේ. බලතල බෙදලා තියෙන ආයතන අතර සියලු දෙනාගෙන් අපේක්ෂා කරන ව්‍යවස්ථාව ගරු කරන්න. ආණ්ඩු ව්‍යවස්ථාවේ හතරවන උපලක්ෂණ ප්‍රකාරව ජනාධිපති, අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරු, විනිශ්චකාරවරු ඔක්කොම දියුරුම් දෙන්නේ මොකටද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා රටේ නීතිය අවංකව 10 වගන්තිය කියන හෘද සාක්ෂියට යටත්ව තමන්ගේ දුරේ කාර්යකර්තව්‍ය කරන්න. නමුත් මේ රට වෙනකොට අද වෙනකොට ශ්‍රී ලංකාව කියන්නේ බනානා රිපබ්ලික්. ඒ මොකද්ද? මොකද්ද බනානා රිපබ්ලික් කියන්නේ? රටේ නීතිය ගරු කරන මිනිසු නැහැ. ඔක්කොම අල්ලස දූෂණ වංචාවට සම්පූර්ණයෙන්ම යටපත් වෙලා ඒකේ පීඩාව විඳින්නේ ඔබ. නමුත් ඔබ ඊට වැඩිය තවමත් මේ 225 පස්සේ යනවා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් තියෙන්න පුළුවන් ජනමත විචාරණයක්ද? ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියන කාරණාව පිළිබඳව නැවත වතාවක් සාකච්ඡාවකට ලක් වී තිබෙනවා. එක පැත්තකින් සමාජයේ යම් කතා බහක් තිබෙනවා මේ මෙවැනි කාරණා මතු කරන්න එපා මේ ජනාධිපතිවරණය තියන්න පැහැදිලි වටපිටාවක් තියෙන වෙලාවක මෙවැනි කාරණා මතු කරන්න එපා මේක මේ ජනාධිපතිවරණය සඳහා සිද්ධ කරන බාධාවක් කියලා අපිට පවා කියපු අවස්ථා තියෙනවා සමහර කණ්ඩායම්. නමුත් අපි කියන්නට ඕනේ මේ තියෙන අවිනිශ්චිත තත්වය රටේ පරමාධිපත්‍යයේ බලය නිවැරදි ආකාරයෙන් ජනතාව හමුවට අරගෙන ඒම සඳහා පාලකයන් කටයුතු නොකරන තත්වයක් නිර්මාණය වී තිබෙන බව අපිට හැඟියද්දී මේ සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් තියෙන පුරෝකතරයන් අනුමාන කිරීම සමාජයේ ඉදිරිපත් කරන්න අපිට සිද්ධ වෙනවා. මොකද්ද ඔබ හිතන්නේ? ජනාධිපතිවරණයද මහමැතිවරණයද ජනමත විචාරණයද? මෙහෙමයි. දැන් අපි කතා කරන්නේ ඔබට අපි කිව්වා ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය වෙනස් කරන නම් ඔබෙන් අවසර ගත යුතුයි. ඒ නිකන් නෙමෙයි මම ඒ පාවිච්චි කළේ නෑ ජනමත විචාරණය කියලා. මම කිව්වේ ඔබෙන් අවසර ගත යුතුයි. ඒ කියන්නේ ඔබ අධිකාරී බලවතා. දැන් මෙතන රනිල් වික්‍රමසිංහ කැමැත්තෙන් අකමැත්තෙන් හෝ එතන වංක චේතනාවෙන් ඒ වෙලාවේ මෙයත් එක කළේ කවුද? ජයම්පති වික්‍රමරත්නත් එක්ක වැරද්ද කළේ. දැන් ඔහු බලන්නේ මෙතන වෙන දෙයක් මම ඔබට කියන්නම්. ව්‍යවස්ථා ප්‍රකාරව මම දැක්ක කවුද? GLPD සඳු කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස මේ ඔක්කොම කියනවා 3න් 2ක් අවශ්‍යයි. ඊට වැඩි ජනමත විචාරණයක් අවශ්‍යයි. මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. දැන් තියෙන සාක්ෂි තියෙන තොරතුරු ප්‍රකාරව බොහෝ දුරට මේ 225 හුට එකඟ වෙන්නේ නැත්තම් මේ සති අන්තයේ හොඳට තේරුම් ගන්න. මේ සති අන්තයේ ඔහුට ව්‍යවස්ථාවේ 70 ලැබී ඇති බලතල ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසුරුව ආරින්ද තියෙන සම්භාවිතාව ඉතාම ඉහළයි. එහෙම වුණොත් අර 83-2 අදාළම නැහැ. මොකද එතන ඒක ඇබ්සලියුට්ලි ඉරෙලවන්ට්. එතකොට මොකද වෙන්නේ? ඒක ඔබ්සලියුට් නම් මොකද වෙන්නේ? කෙලින්ම 85-1 ඌට තියෙනවා තියෙන බලය එවැනි අවස්ථාවක 50 කෙටුම්පත ඍජුවම ඔබට ඉදිරිපත් කළා සම්මත කරන්න. ජනාධිපතිවරණයේ කල් දෑම නෙමෙයි මෙතන ඉෂුව එක. මෙතන ප්‍රශ්නය ඔබ මේක අනුමත කරනවද නැද්ද? මොකද 6-5 කරලා අපි ඔබ ඒක අනුමත කරනවද නැද්ද? බැලු බැලමට අහිංසකයි. ඔබ තීන්දුව කළොත් රටේ පුරවැසියෝ දැන් ඔබ දැක්කා උතුරේ ඉන්න කවුද යාගේ නම? විග්නේශ්වර. විග්නේශ්වරන් කිව්වා නෑ එයාට 6ක් දෙන්න ඕන. පොඩ්ඩක් හිතන්න නිකන් ආවට ගියාට පත්තු වෙන්නේම නෙවෙයි. ඒ අනුව රටේ ජනතාවට ඔළුවට දැම්මොත් මේ වෙනස කරලා තියෙන ඔබේ අවසරයකින් තොරව මෙතන ජනතා පරමාධිපත්‍ය බලය වංචා කරලා තිනවා. ඒකින්ද මේක ඔබ පිළිගන්නවද නැද්ද කියන එක ඔබ තීන්දුව කරන්න. ඔබේ තීන්දුවට මම අවනත වෙනවා කියන එක තමයි දැන් ඔය රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඔබ තීන්දුව කළොත් ඒක ප්‍රතික්ෂේප කරන්න කවුද ඒතර ඡන්ද කල් දාන්නේ? රනිල් වික්‍රමසිංහද? නෑ ඔබ. ඔබ කිව්වොත් එම නෑ අපි මේක පිළිගන්නේ නැහැ කියලා කිව්වොත් නිකම්ම ඡන්දේ ඔටෝමැටිකලි කල් යනවා. කවුද ඒක කල් දාන්නේ? රනිල් වික්‍රමසිංහද? වෙන කවුරුවද? නෑ. ඒක තීන්දුව ගන්නේ ඔබ. පිළිගන්නේ නැහැ කිව්වොත් වෙන්නේ? ආ පිළිගන්නේ නැහැ කිව්වොත් මොකද? ඔව් ජනතාවකෝ නෑ අපි පහට එකඟයි කිව්වොත් ඡන්දේ පැත්තේ. ඒ ඇරෙන්න වෙන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නය දරුවට සපද්දයක් ගන්න අපිට මුදල් නැහැ. අපි හොඳටම දුප්පත්. පවුලේ ඇත්තට 3 කන්න බෑ. කල්ප කියන්න ඕනේ ඔබට මේ යුරෝපේ රටවල් වල නර්ස් කෙනෙක් වෙන්න බලන් ගුරු වෙරයි කියන්න බලන් ඒගොල්ලෝ කතා කරන්නේ ඊළඟ විවේකයට ලෝකේ කොයි රටටද යන්නේ කියලා. අපේ රටේ දෙයිනේ අද රැයට මොනවද කන්නේ කියලා. ඒ තරමට මේ රට මේ මිනිස්සු අන්ත අසරණ කළා. මේ රටේ ජනතාව මිලියන 22ක් අනාථ කළා. රනිල් වික්‍රමසිංහල මේ කරන්නේ බරපතල අපරාධයක්. ඒක මම කියනවා. නමුත් මම අගය කරනවා රනිල් වික්‍රමසිංහ
ඔච්චර වුණත් ඔහු දැන් ඔබ ඉදිරියට එල්ලගෙන අපි මේ වැරද්ද කළාගෙන ඔහුගේ වාසියට වෙන්න පුළුවන් වංක චේතනාවෙන් වෙන්න පුළුවන් නමුත් ඔක කියන කතාව හරි මොකද්ද අපි අවසර ගත්තේ නෑ ජනතාවගෙන් 30 සම්මත කරගෙන එතන ඒක තමයි මම කියන්නේ නීතිපති තමන්ගේ වගකීම පැහැරහැරියා අධිකන්නේ තමන්ගේ වගකීම පැහැරහැරියා අර මිනිස්සුන්ට රුපියල් ලක්ෂයක් ගෙවුවා අරයට ලක්ෂ 5ක් ගෙවුවා ඔහු කතා කළේ ඔබේ අයිතිය මේ නාගානන්ද කතා කළේ ඔබේ අයිතිය කල්ප කතා කළේ ඔබේ අයිතිය කරුණා කළා 225 පැත්තකට ඉද කරන්න මේ රටේ ඔබට විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනෙක් කවුද අර മന്ത്രിවරේ කිව්වන්නේ කවුද යාගෙනම් වෙල්ගම මම ඇතුළු 225ම පල්ලුරු කිව්වා මොකද කිව්වේ මම ඇතුළු 225ම පල්ලුරු කිව්වා මම මේක අරගෙන මේ සජිත් ප්‍රේමදාසට පෙන්නුව අර ලිස්ට් එක අරගෙන 225 ලිස්ට් එක පර්මිට් ලිස්ට් එක අරගෙන සජිත් පෙන්නුවා සජිත් ප්‍රේමදාස මේ පැත්තේ කබිර් හෂීම් මේ පැත්තේ ඉන්නවා කවුද කිරියැල්ල ඊළඟට ඉන්න මදුම බණ්ඩාර මේ ඔක්කොම ඉන්නවා මේ ලිස්ට් එකේ ඔය ජාවි පහය දෙනක් තියෙනවා. එතකොට අපි කොහෙද මේ යන්නේ? එතකොට ඒගොල්ලන්ට අපි දෙන පණිවිඩේ මොකද්ද? නැවත නැවත මේගොල්ලෝ පිළිගන්නකොට අපිට කමන්නේ නැහැ. උඹලා ඕන කුණු වැඩ කරපම් අපි උඹලත් එක්ක ඉන්නවා. ඒකෙන්ද මේකේ මේ වැඩසටහන තාම වැදගත්. මොකක් නිසාද? අපිට මොකද උනේ? බිලියන 10ක් මිලියන 10000ක් විතර කළ ජනමත විචාරණයක් තියන්න. හරි රනිල් වික්‍රමසිංහ කියන කතාව ඇත්ත. දැන් දෙක එන්න ඕන. ඇයි ඔහුට මෙතෙක් කල් ගිහලා මතක් වෙන්නේ? නමුත් අධිකරණයේ හැතිරීමත් ඒ වගේම බලවත් කනගාටුදායකයි. අධිකරණයේ වගකීම මොකද්ද? ඔබ දන්නා පැහැදිලිවම නමුත් ඇත්තටම අධිකරණයට ඒ වෙලාවේ හැකියාවක් නැහැ නේද? දැන් අධිකරණයට යම් ආකාරයකින් විවස්සදායකය නීතියක් සම්පාදනය කරලා දුන්නොත් එම මේක පහයි. මේක අපි 3-2කින් සම්මත කළා කියලා කතානායකවරයා අස්සන් කරලා දුන්නොත් අධිකරණයට බෑ නේද? ඒක වැරදි. වැරදි බලන්න උතන 82-6 බලන්න. 82-6 වගන්ති මම මතක් කරන්නම් යම් කිසි නීතියක යම් කිසි මතර ලේනෝ මතක් කරෙත් මතු කරෙත් ඔව් ඕකම තමයි ඕකම තමයි යම් කිසි නීතියක යම් කිසි විධිවිධානයක් මේ විවස්ථාවේ ඉහතින් වූ නියමයන්ට අනුකූලව පනවුන් ලැබුවොත් මිස එයින් ආණ්ඩුක විවස්ථාව නැත හෝ ආණ්ඩුක විවස්ථාවේ යම් කිසි විධිවිධානයක් සංශෝධනය නොවන්නේය පරිචින්න නොවන්නේය ප්‍රතියෝජන නොවන්නේය තවද එසේ සංශෝධනය වන්නාක් හෝ පරිචින්න වන්නාක්සේ හෝ ප්‍රතියෝජනය වන්නාක්සේ නොසලකිය යුත්තේය තවද එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේය තේරුම් නොගත යුත්තේය කවුද අර්ථ නිරූපණය කරන්න අනුකූලව මේ 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 හත්වෙනි වගන්ති මෙහෙම තියෙනවා මේ පරිච්ඡේදයේ සංශෝධනය යන්නට පරිච්ඡින්න කිරීම වෙනස් කිරීම සහ එකතු කිරීමද ඇතුළත් වේ දැන් ඔකට ඔබට තේරුණාද එතකොට ඔක තමයි කියන්නේ සෝල්බරි කියන්නේ 1946 ආවා සිලෝන් කොන්ස්ටිටියුෂන් ඕඩර් ඉන් කවුන්සිල් කියලා සෝල්බරි විවස්ථාව ඒකේ තියෙන ඔය වගේම එක 29.3 ඔහොම එකක් ආවොත් පාර්ලිමේන්තුව සම්මත කළොත් කෙලිම ශ්‍රේෂ්ඨ අධිකරණයේ මැදිහත් වෙලා ඒ නීතිය අවලංගු කරනවා. ඒ වගේ තමයි අර බ්‍රයිබරි කමිෂනර් වර්සස් රණසිංහ, ඒ වගේම ලියනගේ වර්සස් රජින වගේ නඩු තීන්දුව ගොඩක් තියෙන පාර්ලිමේන්තුව සම්මත කරපු නීති අධිකරණයේ මැදිහත් වෙලා අවලංගු කළා. ඒකම තමයි මේ තියෙන්නේ. අධිකරණයේ ජනතාවගේ අධිකරණ බලය බලගන්වන ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ ඒක තමයි මේ පෞරුෂය අවශ්‍යයි. බය නැතුව නිර්භයව ඉදිරියට යන්න. නමුත් අපි දන්නවා අධිකරණයේ ක්‍රියාත්මක වීමේදී රටේ ජනතාවගේ ඒ වටපිටාව සමාජ වටපිටාව පිළිබඳව තවදාරියුම් කළ යුතුයි. ඒ ඔක්කොටම වැඩි නීති කරු කරනවා. දැන් මෙතනදී දැන් නාගානන්ද හිටියා නම් ওই බෙන්ච් එකේ අල්ලලා විසි කරනවා. ඒක තමයි මම ඔබට කියන්නේ බ්‍රේස් ගර්ඩල් නඩු තියندو ඉතාලම වැදගත්. ඒ වෙලාවේදී හිටියේ බ්‍රේස් ගර්ඩල් නඩුව කියන්නේ බ්‍රේස් ගර්ඩල් කියන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරපු පුද්ගලයේ වතුකම් කරුවන්ගේ. ඔහු අල්ලලා ටර්න්බුල් කියන ආණ්ඩුකාරයා රටින් පිටුවහල් කරන්න යනකොට බ්‍රේස් ගර්ඩල් යනවා. ඒ කාලේ ඔය එක්සත් ජාතීන්ගේ මානසික ප්‍රශ්නියක් තිබුණෙත් නැහැ. ඌ කෙලිම යනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඒ කාලේ විනිශ්චකාරවරුන් දිවුරුන් දුන්නේ නැහැ රාජනායකයා හැමෝම. ඔවුන් දිවුරුන් දුන්නේ තවත් විනිශ්චකාරවරයෙක් හැමෝම. එතකොට සිටි අග්‍රවිනිශ්චකාරවරයා ඇවිල්ලා සිඩ්නි ඒබ්‍රහම්. ඒබ්‍රහම් ළඟට නඩුව ගියාම මොනවද ඔහු කරන්නේ? ඒක ජනතා පරමාධිපත්‍යය. ඒ කියන්නේ ජනතාවගේ අයිතිය මූලික අයිතිවාසිකම් වෙනුවෙන් බ්‍රේස් ගර්ඩල් සකන් කළා තියෙන කියලා ඔහු නිදහස් කරනවා. අන්න එකයි මම කියන්නේ මේ ආයතන අතර බල තුලනය හරියට ක්‍රියාත්මක වෙනවා කියන එක වග කියන්නේ ඔබ. අධිකනේ වැරදි නම් බය නැතුව වැරදි කියන්නේ. පාර්ලිමේන්තුව වැරදි නම් බය නැතුව වැරදි කියන්නේ. ජනාධිපති වැරදි නම් බය නැතුව වැරදි කියන්නේ. ඒක තමයි කිව්වේ අත්හල නොහැක්කේ උදුරාගත නොහැක්කේ කියලා ව්‍යවස්ථාවේ තුනේ කියනවා. It's inalienable right. ඒ කියන්නේ sovereignty in the people is inalienable. කාටවත් පැහැර ගන්න බෑ. ඔබ තේරුම් ගන්න. කනගාටුයි කියන්නේ මිනිස්සු නාගානන්දට බණේ. කල්පට බණේ. ලේනවට බණේ. අනිත් එක්කෙනාට බණේ. ඊට වැඩි මිනිස්සු යනවා දේශපාලන පක්ෂ පස්සේ. අපිට කවුරුත් අදාළ නැහැ. අපි නියෝජනය කරන්නේ ඔබේ අධිකාරී බලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න 28 පළවෙනි එක බලන්න
විසි අටේ කතා කරන්නේ රටේ පුරවේසියන්ට තින වගකීමක් තමන් තෝරාගත් දූරේ කාර්ය කර්තව්‍ය අවංකව හෘද සාක්ෂියට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් කිරීම ඒක ඉටු කිරීම එන්නේ එක තමයි මේ කරන්නේ ඔබට ආරාධනා කරන්න ඒකයි අපි මේ වැඩසටහන මම කල්පනා කරලා ගොඩාක් ස්තුති වෙනවා හේතුව මේක වෙන කිසිම අරමුණක් නැහැ දැන් ඔබ දැක්කනේ රනිල් වික්‍රමසිංහ ගැන මම කියපු දේවල් අර ලිට්‍රෝ කේස් එකේදී මිලියන 1138ක් හොරකම් කළා කවුද රනිල් වික්‍රමසිංහ ඔය කතා කරන අය වචනයක් කතා කරන්නේ සජි ප්‍රේමදාස අනුරුකුමාර දිසානායක නැහැ ඔබ පෙනී හිටින්න දැන්වත් තේරුම් ගන්න මොනවද මේ අපි කියන්නේ මොනවද කල්ප කියන්නේ මාධ්‍යවේදියෙකුට මේ නීතිය කතා කරන්න බෑ කියන එක මොන විහිළුවක්ද ඒක ඔබෙත් අයිතිය කල්පගෙත් අයිතිය නාගානන්දගෙත් අයිතිය ඒ වගේම අර ලෙනවගෙත් අයිතිය අනිත් අර අනුර උණවටුනගෙත් අයිතිය සෑම පුරවේසියෙකුම අයිතිය මම ඒකයි කිව්වේ මේවා ඔබව දැනුවත් කරන්නේ කල්ප එක දෙයක් කියන්නම් මම ඔබට මට මතක් වෙනවා ඔය එක්සත් ජාතික පක්ෂයේ ඉන්න වජිර අබේවර්ධන මේ මෑතකදී ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවේ තුල මේ අපි 2025 අපි එකට ඉන්න ඕන ව්‍යවස්ථාවේ තියෙනවා directive principles of the state policy රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහිදී මූලධර්ම මොනවද ඒක කියන්නේ ජනතාවගේ නිවාස ඇඳුම් පැළඳුම් මේ බලන්න නිවාස ඇඳුම් පැළඳුම් සෞඛ්‍ය ප්‍රවාහනය social security ඒ කියන්නේ සමාජ සුබ සාධනය child benefit working tax credit ඊළඟට family tax credit ඒ කියන්නේ මේවා ආදායම් පොදු දෙපාර්තමේන්තුව රැස් කරන ආදායමෙන් ඔබේ ආදායම ප්‍රමාණවත් නැත්නම් පවුලට ඒක ගෙනවා රජෙන් මොහු කියනවා ඔය ව්‍යවස්ථාවේ තිබ්බට 29න් අපි දාලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදය ගැන ඔබ සඳහන් කරන්නේ එහි තියෙනවා 27 වෙනි වගන්තිය ගැන ඔබ මේ කියන්නේ ව්‍යවස්ථාව 27 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව මේ කරුණු කාරණා ඇත්තටම බොහොම සුන්දර කරුණු කාරණා මම හිතන්නේ ඒක වෙනම වැඩසටහනකින් කතා කරන්න ඕන කාරණාවක් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක දක්වලා තියෙන්නේ එතකොට මේ සම්බන්ධයෙන් බොහොම ලස්සන කතා ටිකක් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිය පිළිබඳව ආහාර බකුව ආහාර නිවාස ඇඳුම් පැළඳුම් මේ දේවල් අත්කර දීම ඒ වගේම මේ සියලු දේවල් ලස්සන දක්වලා නෑ ඔක තියෙන මිනිසුන්ගේ තියෙන ආත්ම ගරුත්වය ආත්ම අභිමානය ඒවත් වර්ධනය කරලා ඊළඟ නිෂ්පාදනයේ බෙදා හැරීමේ සහ හුමාරු කිරීමේ මාර්ග රජයේහි රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාදලත් අතුලොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවේ සහ මධ්‍යගත නොවි ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධාර්මික සමාජාක්‍රමයක් පිහිටුවීම මේවට මේවට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඕනේ නැහැ මේ අනුකීම ව්‍යවස්ථාව මේවා දක්වලා තියෙනවා පැහැදිලිව ඊළඟට නූගත්කම සහ මුලින්ම තුලන් කිරීම සහ සියලු දැනත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරණ සහ සමාන ඊටපස්සා ලබා ගැනීමට අයිතිය සහතික කිරීම ශ්‍රී ලංකාවේ ස්වාධීන ස්වෛරී භාවයේ එක්සත් බව හා දේශපූර්ණත්වයේද රජ විසින් ආරක්ෂා කළ යුත්තේ ඊළඟට කිසියම් පුරවැසියෙකු වර්ගයේ ආගම භාෂාව කුලයේ ස්ත්‍රී පුරුෂ භේදයේ දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්ෘතාවයකට පත් නොවන පරිදි පුරවැසියන් දිනු වීමට සම ප්‍රස්තාව සැලසීම රජ වගබලාගත යුත්තේ ආර්ථික ක්‍රමයේ ක්‍රියාත්මක වීමදී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර වනසේ ඒකරාශී නොවන බව රජ වගබලාගත යුත්තේ මේ වගේ විවස්ථා සැලසිලි ගණනාවක් මේ විවස්ථාවේ තිබෙනවා. ඒ කියන්නේ රජයට වගකීම් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ යුතුකම් කියලා තමයි මේක තියෙන්නේ. ඉතින් මේකේ මේ අවසානයේ ඔබ කිව්ව විදිහට 29 වෙනි වගන්තියේ තමයි හොඳම සෙල්ලම තියෙන්නේ. මේක මේ පුරවැසියන්ට කියන්න ඕන 29 වෙනි වගන්තිය තියෙනවා. මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපවරන්නේය. ඒ කියන්නේ අපිට ඔය කිව් අර මුලින්ම මම නිකන් කියාගෙන ගියපු ටික නීතියෙන් ඔබට හම්බ වෙන්නේ නැහැ. නිකන් හුදෙක වචන. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේය. තවද මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේය. එම විධිවිධාන වලට අනුකූල වීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් කවර හෝ අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයකට ඉදිරිපත් කළ නොහැක්කේය. මොකටද එතකොට ඒක කල්ප අර ඔබ අහලා ඇති ජපානයේ එක ළමයෙක් වෙනුවෙන් දුම්රිය යනවා ඉස්කෝලේ ඉන්දියල් දරුවට එක ළමයෙක් වෙනුවෙන් ජපානයේ විතරක් නෙමෙයි යුරෝපීය රටවල් වල බස් හෝල්ට් එකට ගියාම ඔබට වෙනවා බස් අප්‍රෝචින් එතකොට ඔබට වෙනවා බස් එක next bus in 3 minutes next bus in 6 minutes හරියට තිතට යනවා මිනිස්සු his bus ඇයි ඒව පාවත්වා ගන්නේ මහජන සුබ සාධන වගකීමක් ඒව තමයි කියන්නේ රාජ්‍ය ආදායම මංකොල්ල කන්න බෑ දැන් මෙතන තියෙන ප්‍රධානම කාරණාව රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් අධිකරණයක් හමුවේ ප්‍රජාවට පක්ෂ කරන්න බැරි නම් එවැනි රාජ්‍යයක් තුල මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිව මේක තමයි කිව්වේ
ඕක තියෙන්නෝනි අධිකරණය හමුවේ බලාත්මක කළ හැකි අයිතියක්. ඉතින් මේ මම මේක තව කාරණාවක් දක්වන මේ කාරණා ටික කරන්න නීත්‍යානුකූල බලයක් වගකීමකින් බැඳී නොමැති පාලකයෝ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේ ටිකම දාලා අරන් එනවා ජනතාවට. මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. අරගෙන ඇවිල්ලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක නොකළොත් ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක්වත් නැහැ. කල්ප එක තමයි මම කිව්වේ වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා. ඌ කියනවා මේ අපි මේව කොහොම කිව්වත් බය වින්ද දෙයක් නැහැ. අපි 29 කියලා තියෙනවා. අපි මේ එකකටවත් වග කියන්නේ නැහැ. මිනිසුන්ට උසාවියට යන්නත් බෑ. මේ කියන්නේ කවුද? වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂය. අන්සාර දෙක තියෙනවා කියලා කියන්නේ. ඔව්. ඌ කියන අන්සාර දෙක තියෙනවා. ආ අන්සාර දෙක තියෙනවා. අන්සාර දෙක තියෙනවා. ඔව් කියමින් කියන්නේ. ඔව්. ඌ කියනවා අපි 225 එකට ඉන්න ඕන. දැන්වත් තේරෙන්නේ නැද්ද? අපි මිලියන 22 එකට ඉන්න ඕනි කියලා. අපිට එරෙහිවේ ඉන්න 225. අපි ඉන්න ඕනේ එක කඳවුරක මිලියන 22. අපිට වැඩක් නැහැ දේශපාලන පක්ෂ. මේ වැඩසටහනේ එකම අරමුණ මොකද්ද? ඔබව දැනුවත් කරන්න මෙන්න මේ එකයි කිව්වේ ගව සම්පත කියලා කිව්වේ ඔබත් එක තියෙන තරහකට නෙවෙයි. කරුණාකර එක තේරුම් ගන්න. ඔබට කොහොම හරි මෙන්න මේ කඳවුරෙන් ගලව ගන්න. 69 ලක්ෂයක් ගිලා නැත උනා ඔබ දන්නවා. දැන් ඒකම නෙමෙයිද අපි කරන්නේ? කරුණාකරලා ඔබේ මාතෘභූමියේ පෙරට තබන්න. නීතිය ආධිපත්‍ය පෙරට තබන්න. අර රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම මේ මූලධර්ම වලින් තියෙන මේ ආයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පෙනී හිටින්න. ජනතාව පරමාධිපත්‍යය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, බලතල බෙදීම, වගවීම, වගකීම, විනිවිදභාවය ඕවා ව්‍යවස්ථාවේ දාලා තියෙන විහිළුවට නෙමෙයි. සංඥාපනේ බලන්න කල්ප. ඒකේ කතා කරනවා මොනවද කියන්නේ? අස්පර්ශනීය උරුමය ආරක්ෂා කිරීම. මේ කියන්නේ කවුද? පාර්ලිමේන්තුවේ විධායකයේ අධිකරණය. මොනවද අස්පර්ශනීය උරුමය කියන්නේ? නීතිය, සමානාත්මතාවය, යුක්තිය, සාධාරණ යුක්තිය, සාධාරණත්වය හා නිදහස් අධිකරණය. අපි අන්නේ එතනට යමු. මම නැවත මතක් කරනවා මෙතනදී මේ වැඩසටහනම ඉතාම අගය කරනවා. මට මේක වෙන කවුරුත් නෑ කතා කරන්න. මේ රටේ YouTube කට්ටියත් ඇවිල්ලා මේ කඩේට යනවා කාට හරි. අපේ වගකීම. මම දැක්ක කල්පගේ වැඩසටහනට දොස් කියලා තියෙන හැටි. ඒකද මම බය නැතුව කියනවා. ඔබ කියන්නේ මම පසුගිය දවස් කරපු මේ මාසය කොළඹ ඔව් ඒ වැඩසටහනට දොස් කියපු හැටි. ඔබ කවුද නීතිය ගැන කතා කරන්න? ඔබ කතා කරන්නකෝ. කල්ප පැත්තකින් තියන්නකෝ. ඔබ දකින්න මේක. මේක කියවන්න ආණ්ඩු ව්‍යවස්ථාව කියන්නේ වෙන මොකටවත් තියෙන ලීවිල නෙමෙයි. මේක රටේ උත්තරීතර නීතිය. හොඳයි අපි අවසන් කරමු. දැන් මේ මම හිතනවා මේ කාරණාව පිළිබඳව උඩ යම් කිසි ආකාරයක දැනුවත් භාවයක් ලැබෙන්නේ නැති කියලා මම මගේ ඔය මීමැස්සාගේ කොළඹ වැඩසටහන දැක්කට පස්සේ නාගන්ත කුරුතුවක මහත්මිය මට කතා කළා. මේ ඔබේ අදහස මමත් මේ අදහස එකඟයි. මට මීට වඩා යමක් කියන්න තියෙනවා කියලා. ඒ කාරණාවත් එක්ක මේ වැඩසටහන සඳහා ඉදිරියට ලබා ගන්නෙ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිතුමාට පත් වෙලා වසර දෙකක් ගත වෙලා ගිහිලා තියෙනවා. ඔබ දන්නවද ඔහු මේ වෙනකොට පාර්ලිමේන්තුවේ 50-90ක් සම්මත කළා තියෙනවා. ඔබ දන්නවද? මම මේකත් කියන්නේ මා ළඟ තියෙන ওই කට්ටියගේ ඇසස් ඩෙක්ලරේෂන් එක. මම ගත්ත කට්ටියගේ මම ජනතාවට කිව්වා ගන්න කියලා. මම ඒක ඔබ ලියලා ඔබට දැම්මා. ඔබ බැලුවද ඒක? ඔය කට්ටියගේ දැම්මා. මම කියන්නම් ඔය කවුද මේ නමත් කියලාම කියන්නම්කෝ අද කල්පගේ ප්‍රෝග්‍රෑම් එකේ. කවුද මේ මොනවාදර JVP ඉඳලා දැන් පිට ඉන්න එකන කවුද මොන විමල් විරංශ විමල් වීරවංශ නොදනි 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 අපිත් නොදනි වත්කම් නොදනි කියලා තෝ කියන්නේ ඈ වත්කම් ඔව් වත්කම් ප්‍රකාශය මම ඔක්කොගෙම ගත්තා රනිල් වික්‍රමසිංහගේක් ගත්තා හැබැයි එතනදිත් කියන්න ඕනේ අනිත් කට්ටියට වඩා වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබුණා රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා මේ නාගන්ද දන්නවා මේ රටේ අවුරුදු 50ක් දේශපාලනය කළා මෙරට නැත්තරම නැති කරපු පුද්ගලෙක් නමුත් ඔහු යම් තැනක හරි දෙයක් කළා නම් මේක නගරඳ හරි කියනවා. ඒ වගේ තමයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ නැවත 85 දෙක දැම්මා අගය කරනවා. ඒ වගේ තමයි කවුරු ඔබ කියන රනිල් වික්‍රමසිංහ මහත්මයා වත්කම් බැරකම් ප්‍රකාශ නිවැරදි විදිහටවත් කළා තියෙනවා කියනවා. ඒක සැලකිය යුතු ප්‍රකාශයක් කළා තියෙනවා රනිල් වික්‍රමසිංහ වෙන කිසිම කෙනෙක් නැතුව. ආනන්ද කුමාර දිසානායකලා සජීව ප්‍රේමදාසලා ඔය ඔක්කොගෙම තියෙනවා. එතන ගියාම චම්පික රණවක ඔය ඔක්කොගෙම තියෙනවා. මේ නාගානන්දගේ විතරයි අදටත් තියෙන්නේ ඔබට ගිහලා බලන්න පුළුවන් විනිවිද ෆවුන්ඩේෂන් එකේ ඇසස් ඩෙක්ලරේෂන් එක පබ්ලිෂ් කරලා තියෙනවා. ඇයි ඔබට අහන්න බැරි? හජි ප්‍රේමදාසගෙන් අහන්නකෝ. අනුක මාධ්‍ය දිසානගෙන් අහන්නකෝ. ඔබේ ඔබ එන්නේ අපිට රට හදන්නනේ. ඔබේ වත්කම් ප්‍රකාශය රටට දාන්නකෝ. අපි කැමති යුක දැනගන්න කියලා. ඔන්න ඔතෙන්ට එන්න. මැදට එන්න. රට පෙරට තබන්න. නීතිය පෙරට තබන්න. ස්වාධීන අධිකරණයක් විනිවිදෙන්න. අස්පර්ශනීය උරුමය රැකගන්න අපි එකට අත්‍යල් බැඳගමු. හොඳයි අපිට අවශ්‍ය වෙන්නේ රටේ පරමාධිපත්‍යයේ බලය ජනතාවගේ බලය රකින්න දේශපාලන යාන්ත්‍රණයක් බිහි කරන්න. ඒ වෙනුවෙන් තමයි මේ දැනුවත් කිරීම සියල්ල සිද්ධ කරන්නේ. රටේ ආණ්ඩු ව්‍යවස්ථාවේ මතුවී තිබෙන
බරපතල අර්බුදය පිළිබඳ අපි ඔබට සඳහන් කළා. ඒ අර්බුදයේ ජනාධිපතිවරණයක් අභිමුව මතුවීමයි බරපතලම තත්වය, බරපතලම සැකය. මේක සිද්ධ වෙන්නේ මොකටද, මේ එන්නේ මොකටද කියන සැකය රටේ ජනතාව මතු කරගන්නට ඕන. ජනාධිපතිවරණය කල් යන්න පුළුවන් අභියෝගයක් තියෙනවා කියලා අපි සඳහන් කළේ ජනාධිපතිවරයා මේ 22 වෙනි අංකෝස සංශෝධනය කැසට් කරන්න කලින් මා වැඩසටහනක් ඉදිරිපත් කළේ මීමස්සාගේ කොළඹ කියලා. ඉතින් ඒ වැඩසටහන ඉදිරිපත් කරාට පස්සේ ඒකට වැඩසටහන බලන්නෙත් නැතුව සමහර කට්ටිය පහර එල්ල කරලා තිබුණා. යම් කිසි ආකාරයක සමාජ කේවීමක්, දේශපාලන කේවීමක් අපිට තියෙන නිසා අපි යම් ආකාරයකින් වැඩසටහන ඉදිරිපත් කරන්නේ නැතුව, එහෙම නැතුව යම් කිසි දේශපාලන මත ධාරාවකට ගිහිල්ලා යම් කිසි පුද්ගලයන්ගේ වහලුන් බවට පත් වෙලා එහෙම ක්‍රමයක්, එහෙම පුරුද්දක් මාධ්‍ය වේදික විදිහට මට නම් නැහැ ඒක කියන්නට ඕන. අපිට අවශ්‍ය වෙන රටේ ජනතාවට නිවැරදි කරුණු, නිවැරදි තත්ත්වයන් අවබෝධ කර දීම පමණයි, ඒ වෙනුවෙන් පමණයි මේ කැපකිරීම සියල්ල කරන්නේ. ඉතින් ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම බොහොම ස්තුති වෙනවා කල්ප ඔබට. ජනතාවට කිසිම පක්ෂයක් ගණන් ගන්න නැතුව ඍජුවම ජනතාවට සත්‍ය හෙළි කිරීම, ජනතා පරමාධිපත්‍ය බලය පිළිබඳව දැනුවත් කිරීමට, ඔබගේ අයිතිය පිළිබඳව ඒ දැනුවත් කිරීමට මේ අවස්ථාව කැප කිරීම, ඒක කරුණාකර ඒක අගය කරන්න සෑම මාධ්‍ය වේගදීගුගේ වගකීම. කනගාටුයි සියලුම විද්‍යුත් මාධ්‍ය ඔක්කොම අපිට ඔබට පොවන්නේ හොඳට දිය කරලා පුන්නක්කු. ඕක වෙනස් කරන්න. හොඳයි, මේ කතා කරපු දේවල් වලින් ඔබට වැදගත් වෙන දේවල් ඔබ අවබෝධ කරගන්න. ඔබටත් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.